ම ජාත්‍යන්ත්‍රයතයක ගණ දෙන කරවා. සචරි තම ජාත්‍යන්තර සබඳතා ගැෙන හෙළිකරයි. මේ දවස්සල අලුත් වැඩක් කියන්නේ අලු ටෙලිනා අටේකට ලෑස වෙනවා. මේ පවතින තත්වයත්තෙක් තිබුණ වැඩ කිහිපයක් කල්ගිහ. පොඩි පොඩි ඩසටහ කීපයක් කරගෙන යනවා ටික කලකට පසුවනේද ටෙලිනාටක් වාර්ගත්තේ ඇත්තරම්මට ටෙලිනාට්‍ය වලට ආරධනා ලැබුණ නැතිවම නොවයි දිගින් දිගට යනු ෙලිනාටවලට සම්බඳවෙන්න මගේ වැඩි කැමත්ක් නෑ ොද ම වැඩිහරියක් සම්බන්ධ වෙන චිත්‍රපට වලට දැනට මම චිත්‍රපට පහකට විතර සබන්ධ වෙලා තියෙනවා ඒවා ඉදිරියේදී තෙරගතවීමට නියමිතයි කාලයක් පිස්සේ මට රූපගත කිරීමට සම්බඳධ වෙන බැරිවනා ඒක නිසා මට හිතුනා ඉදල හිටල ටෙලි නාටිකට සම්බන්ධ වෙන්න ඕනි කියලා ඉතින් හ අධ්‍යක්ෂික වරයකගේ හොඳ තිරපිටි පක් ලැබුණ නිසා එක බරගෙන වැඩ කරන්න පටන් ගත්තා හර්ෂය උඩකන්ද කියන අධ්‍යක්ෂික පරයාගෙන් තමයි මේ ආාධනාවමට ලැබුණේ මොන වගේ චරිතයක්ද මේ වර ලැබුණේ ඇත්තර මේ ටිලිනා ටේරපගත කිරම්තවම ආරම්භ කල නැති නිසා දැන් ගන වැඩ විස්තරයක් කියන්න බැහැ මේ වර මට ලැබුණේ මම කැමති චරිතයක් මීට කාලින් ම මේ වගේ චරිතයක් රඟ පාල නැහැ වැඩි ස්තර පසුව කියන්න සචන ජාත්‍යන්තයක්ත් සමගගන්දුන කරනවා කියන්නේ ඔම ජාත්‍යන්තර ක වැඩ කල තියෙනවා ලංකාවේ ඉන්න නිසා දැනට ඒවස ීම වෙලා ඒම අවස්සාාවක් ලැබුණු ගමන් මංගේ භාරගන්නවා කොච්චර කාලකට පස්සෙ ෙලිනා ටෙක් බාරගතේ ම ෙලිනාටේක රංඟ පාන ඇත මවරුදු හතරකට පස්සේ දිගු කලකට පස්සූ තමයි ඔබ ටෙලිනාට ටක් බාරගන්න ඒ ඇතර මල්ලොකොට හිතන්නෑ ම රූපහිනි ගුඩාක් වැඩසරහන් වලට සභාග වෙලා තියෙනවා අනික ම නිතර නිතර රූපහිනි වැඩසතන් වලට යනවා ඒක නිසාම රූපහහිනි නැහැයි කියලා ඩුවක් දනන්න නැ ටෙිටේ කොච්චර තිබුණන අපි හොඳ ෙලි ටේ රඟ පැවත් විතර ිනිස්සුන්ට අපිියෝ මතක තියන්න ටිනාටේ දායකරඟ පැවත් වැඩක් නැහැ මෙම ලියක්කින්නවාද කියර මිනිසු දන්නේ ැතිනම් ඉතින් එක නිසා හොඳඒ ටලි නාට එක රඟ පැවත් ඇති. එතකොට අපට ප්‍රේක්ෂකයන් අතරට යන්න පුලුවන් එක නිසා මං හැම වෙලාවෙම හොඳ නිර්මාණ තෝරගන්නවා සචන ෙලි නාටයක්ක්කෝ චිත්‍රපටයක් තෝරා ගනින්දේ හරි පරි සම්වෙනවාද ඔවු අනිවාරයෙන්ම දැන්මගේ ආදරනී වස්සාන්න චිත්‍රපටේ ගත්තොක් මීටවරුතු පහලවකට කලින් තමයි ඒක රංඟ පෑවි අදරත් මිනිසු ගැන කතා බාාවෙනවා. ාව දක්ක ගමන් ප්‍රේක්ෂිකයන්ටේ චරිතය මතකයි අපි නිර්මාණයක් තෝරගන්නකොට හරි පරි සම්වෙන්න ඕනි එහම නොවනොත් ප්‍රේක්ෂිකී නතරට යන්න හරි මමාරුයි මේ වසංගතයක්ත් සම ගශේෂත්‍රයට ඇතිවෙලා තිබෙන අරබුදය ගැනක දෙහිතෙන්නේ දැට අපේ ශේත්‍රී රූගත කිරීම් කරගෙන යනවාමිනිස්ු ගෙදර හිටියට රූපහයිනී නරවැරවාන ගේ සතයම රූපහහිනි නාලිකාවල වැඩසටහන් කිහිපයකටම රූපගත කිරීමට සභාගිය වනා නාලිකාවල වැඩසටහන් සියල්ලම්ගේ රපගත කිරියීමම් සිදු කරලා තියන්නේ නමුත් එෙලියට ගින්න එකතු. වශයෙන් කන වැඩසහන් තමයි නැව තිර තියන්නන්නේ තත්වය වැඩිපුරම බලපන සංීත ශේෂ්‍රයට මුොද සංගීත ප්‍රසංග පවත්න්න බැන චි්‍රපට ර මාන්තයට ලක බලපෑම කැඇති වෙලා තියෙනවා හැබැ මේ කපට විතරක් නොේ මුල ලෝකේටම බල පාප තත්වයක්. ඔබ දායක වුණ චි්‍රපට ැක් තිරගත වීමට තියෙනනවා. ඒද. චිත්‍රපට පහක් තිරගත වීමට නියීමත ලංකාවේ චිත්‍රපට කරමාන්තය කියන හැරම කුඩාය එකක්. ඒ අපේ දියවු කරගන්නවාන අපට එන සෑම ප්‍රශ්නයක මුූුණ දර චිත්‍රප රමාතය වැඩ දියුණු කරගත යුතුයි. බ රඟ පෑ චිත්‍රපටාතර වඩා තෘපතිමත් මොන චරිතයටද. ම රඟ පෑ චිත්‍රපටාතරී හොඳම චිත්‍රපටේ තමයි ගර්භාෂය ඒ චිත්‍රපටය තිරිගත වෙනකම් තමයි ම ඇගි ගැන ගැනඉන්නේ මේ චිත්‍රපටේ ප්‍රධාන චරිතය රඟ පැෑවෙන් මම සහ සෝමිරියනගේ අලුතත්්‍යයක්ක්ෂකවරේ කැටති තමයි වැඩකලේ මේවාංගතයේ නිසා චිත්‍රපට තිරිගතවීම කල්ගියා මම ගර්භාෂය චිත්‍රපටේ ගැන්ලක බලාපොතුෝකින් ඉන්න. ගර්භාෂය චිත්‍රපටේ වෙනවෙන් ලොකු කැපගරීමක් කරාන්නේේද. මට රඟ පන ලැුණන චරිතය සාම. ජවිත්තර වඩා හත්පසීම වෙනස් චරිතයක් කොටි කාන්තාවගේ චරිතයක් තමයි මරඟ පැවි දෙමල භාෂාව පවා මට ඉගෙනගන්න සිද්ධබුණ අනික දෙමළ භාෂාව කතා කරන විලාසේ වෙනස් මොකද මම එහම කියන්න යාපන දෙමළ භාෂාවසා හටන් ප්‍රදේශී දෙමළ භාෂාවේ උචාරණය වෙන ක්තිබෙනවා මේක ගැන හොඳ අවබෝධයක නිඳල තමයි මට වැඩරන්න සිද්ධබන එක පුරුදුුවවෙන්නත් මට සෑහෙන කාලයක් ගියා තව කොටි කාන්තාවක්විදියට අයුතු පවිච කර හැි ප ගෙන ගන්න සිද්ධහ වනා හැයිමගේ හැම දෙම කළ හැරිම ආසාාවෙන්. සැටන් කලාපවා ඉගෙන ගත්තා ඇත්තන මේ චරිතය මඩ ලොකවා අභිියෝ කියයක් වුණා මට කරන්න බැරි වැඩ ගොඩක් තමයි තිබුණන හැබැ මංගේ හැම අභියෝගයක්ම ජයගත කියල හිතනවා ආසාාවෙන් තමයි මංගේයේ දවල් කළේ රූපගත කිරීම්වරද ගොඩක් ලොකු අකර තැබ වලට පවා මුණ දෙෙන සිද්ධ වනා ම මේසි ඇලම ජයගත්තා. ජීවිතය ගැන අප ස හැරි බැලුවොත් මට ගොඩක් දේවල් ැබිලා තියෙනවා හැ බලා හරම සැත්තු ටුයි මට ැතිවුණ ේල් වලට වඩ ලැබු දේවල් වැඩ අනිෙ ම නිතරම බලන්නේ මට නැතිු ේව ගැන නොව. බු දේවල් ගாய். මட்டு හොඳ පௌලක් තියෙනවා ලස්සන දூර දෙන්නෙක්க்கඉන්නවා. හොඳ ලස්සාාවක් තියෙනවා ඉන් තැනගෙනමම හරිම සැත්තුටයි